Hello my dear friends, you are warmly welcome to SL 3000 YouTube channel. ఇది మగే ఆలోని వాళ్ళ సాదరం పిలిగన్న SL 3000 YouTube channel నగడి ఇది మగే ఆలోని అదగిన వీడియో ఎక ఇది అదగినవే ఇంగ్లీష్ వర్డ్ సంబంధ గొడక్ పదగత దయక ఇది ఒయాలట ఇదినదా జీవితేది ఇంగ్లీష్ కేన గొడక్ అసెన్షన్ దయక ఇది మేక నిసా వి హావ్ టు లెర్న్ ఇంగ్లీష్ బికాజ్ ఫర్ అవర్ ఫ్యూచర్ ఇంగ్లీష్ ఇస్ అ వెరీ ఇంపార్టెంట్ ఫర్ us. And also in this situation willing or unwilling we have to learn English idin yalone adha wenakota kohoma hari oyala english igana gannone mokada ape anagathe godak dewal randi pawadinnit e wage ma ape godak dewal adha pawithawen english welin so therefore english is very important for us thing you can isa english igana apita godak wedagath deya karin let's start today our lesson ඉතින් අපේ යාළුවනේ අද අපි කතා කරන්නේ ගොඩක් දෙකත් මාතෘකාවක් ගැන ඉතින් ඔයාලා සමහරක් විට මේ දේවල් සමහරක් විට දන්නවත් ඇති so however මම අද ඔයාලට බලාපොරොත්තු වෙනවා පොඩි පාඩමක් කරන්න ඉතින් මේක ඇවිල්ලා places එහෙම නැත්නම් ස්ථාන කියලා සිංහලෙන් අපි කතා කරන්නේ මෙන්න මේ ස්ථානයන් පිළිබඳව ඔයාලට ගොඩක් වැදගත්තේ I think day to day life එක ටයිම් එක දිනදා ජීවිතේ මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් places කියලා කියන්නේ ස්ථාන. ඉතින් මම පළවෙනිම කියන තියෙන වචනේ තමයි stadium. Stadium. ඉතින් stadium කියලා කියන්නේ ආලෝනේ ක්‍රීඩාංගණය. ඉතින් ක්‍රීඩාංගණය ground එක වගේ දෙයක් තමයි මේ අර්ථවත් වෙන්නේ නැත්නම් මේකේ meaning එක. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය දෙවෙනි sorry දෙවෙනි වචනේ තමයි parliament. පාර්ලිමේන්ට් මේ විදිහට මේක ප්‍රොනවුන්ස් වෙන්නේ ඔයාලා දන්නවා පාර්ලිමේන්තුව තමයි පාර්ලිමේන්ට් කියලා කියන්නේ ඊට පස්සේ ඊළඟ එක තමයි තුන්වෙනි වචනේ කෝට් ඉතින් උසාවියට තමයි අපි මේක හඳුනන්නේ කෝට් ඉතින් හරි ඊළඟ වචනේ තමයි මියුසියම් මියුසියම් කියලා කියන්නේ ඔයාලා දන්නවා කෞතුකාගාරය ඉතින් මේක ප්‍රොනවුන්ස් වෙන්නේ මියුසියම් විදිහට තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ ඊළඟ පස්වෙනි වචනේ තමයි සිනමා ශාලාව අපි ඒක හඳුනනවා සිනමා හෝල් කියලා දා තමයි මේක උච්චාරණය වෙන්නේ සිනමා හෝල් විදිහට තමයි මේක උච්චාරණය වෙන්නේ ඊළඟ වචනේ 6 වෙනි අලුත් වචනේ තමයි යුනිවර්සිටි දි මේක ඔයාලා දන්නා ගොඩක් කට්ටිය යුනිවර්සිටි කියලා කියන්නේ විශ්වවිද්‍යාලය ඉතින් 7 වෙනි වචනේ තමයි හබ කියලා හඳුන්වන්නේ වරාය ඉතින් ඒ වචනේ ඔයාලා දන්නවා ඉතින් ඊළඟ වචනේ තමයි සත්තුවත් ඉතින් zoo zoo කියලා තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ zoo නෙමෙයි zoo කියන තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ ඉතින් ඊළඟ වාක්‍ය 9 වෙනි වාක්‍ය library library ඔන්න ඔය තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ නැත්නම් උච්චාරණය වෙන්නේ හරි ඊළඟ වචන ගොඩක් කට්ටියට අමුතු වචනනේ ගොඩක් ගන්න වචනයක් bank bank ඉතින් ඔයාලා ප්‍රොනවුන්ස් කරන විදිය සාමාන්‍ය නිවැරදිව ප්‍රොනවුන්ස් කරන්න උත්සාහ කරන bank ඔන්න විදිය තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ ඊළඟ එක hospital ඉතින් හොරවහලට තමයි hospital කියලා යන්නේ ඔයාලා දන්නවා ඉතින් ඊළඟ වචනේ hotel hotel ඔන්න විදිය තමයි ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ hotel කියලා කියන්නේ හෝටලය ඉතින් 13 වෙනි වචනේ අපේ railway station railway station ඉතින් ඔයාලා දන්නවා railway station කියලා කියන්නේ ඩුම්රිය ස්ථානය අපේ ඊළඟ වචනේ තමයි අපි ගොඩක් දෙනෙක් දන්න පන්සල මේක අපි හඳුනන්නේ temple 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 නෝයි තමයි ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ පහළ වෙනි වචනේ ඔයාලා දන්නවා church church මේක දේවස්ථානයේ විදිහ තමයි හඳුන්වන්නේ තමයි මේ church කියලා අපි උච්චාරණය කරන දේවස්ථානේ තමයි මේකේ meaning එක ඊළඟ එක ඔයාලා දන්නවා school school පාසල තමයි මේකේ meaning එක ඉතින් ඊළඟ වචනේ 17 වෙනි එක තැපැල් කාර්යාලය post office post office ඉතින් මේක මේ විදිහ තමයි pronounce වෙන්නේ ඒ අපි කතා කරන එක තැපැල් කාර්යාලය විදිහට. හරි ඉතින් යාළුවනේ අලුත් වචන ගොඩක් වෙන්න ඇති ඒනට සමහරක් ගොඩක් දේවල් දන්න වචන. ඉතින් ඔයාලට
වචන ලියාගන්න පුළන් ඒ වගේ මාට ප්‍රනවශේෂන් එක කොහොමද නේටව ස්පේක කෙනෙක් විදිහට නැත්තං ඉංග්‍රීසි උච්චාරණය කරන කෙනෙක් විදිහට කතා කරන්න කියලා චුට්ටක් ඔයාලා බලන්න. අපි ප්‍රනවුන්ස් කරනකොට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන දේවල්ට වැඩි ගොඩක් එහා පැත්තේ මේ වචන ගොඩක් ඩිෆරන්ට් එකක් තියෙන එක නිසා ප්‍රනවුන්සියේෂන් එක පොඩ්ඩක් ඔයාලා බලන්න. ඒ වගේම මේ වාගේ අලුත් වාක්‍ය දිනපතා ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් දීලා ඉස්සරහට පොඩක් improve කරලා මේ පාත් එක ඉස්සරහට ඔයාලා ගෙනියන්න. ඉතින් ඉස්සරහට dialogue කරහා කොහොමද නිවැරදිව සංවාදයක් ගොඩනගන්නේ? ඒ වගේම ප්‍රශ්න කොහොමද අහන්නේ තව කෙනෙක්ගෙන්? ඒ වගේ ගොඩක් දේවල් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ channel එක හරහා. ඉතින් මේ දේවල් ඉස්සරහට දෙන්න. ඉතින් ඊට කලින් තව video වගේක් දාලා තියෙනවා SA3000 YouTube channel එකේ ඉංග්‍රීසි සම්බන්ධ වීඩියෝ 3-4ක් දාදී. ඉතින් දවස් ගානක සා වීඩියෝ එකක් දැම්මේ මේ. ඉතින් මම හිතනවා දවස්ෙන් දවසක් කරලා අර වීඩියෝ එකක් දාන්න. ඉතින් මගේ යාළුවනේ කිහිල්ල එන්න subscribe කරන SA3000. එහෙනම් have a nice day.